ආයුබෝවන් ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්‍රයට වගේම පරිභෝගික ඔබට වඩා වැදගත් වන තොරතුරු රසක් සමගින් අදත් අප සූදානම් මෙලෙස ආරම්භ කරන්නට බිස්නස් ඉන් බ්‍රීෆ් මේ අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම LOLC නව ශාකා තුනක් වැල්ලවාය චාව කච්චේරිය සහ නානදන් යන නගරවලදී විවෘත වේ වීසා සමාගම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී 35 වසරක් ගත වීම පසුගියදා සමරනු ලැබුවා ඌව පළාත් සුළු හා මධ්‍ය පරිමාණ වීසායකින් අපනයන සඳහා යොමු කිරීමට ලංකා බැංකුව ඉදිරිපත් වෙයි අපි බවමු අපි බෙදමු ජාත්‍යන්තර සිංහ සමාජ 306B1 සිංහ දිස්ත්‍රික්කයේ අරමුණ සාර්ථක වේ වාසනාවේ විශ්වාසය රැකගනිමින් NLB තවත් ජයග්‍රාහකයන් පිරිසකට ත්‍යාග ප්‍රදානය කරයි LOLC නව ශාකා තුනක් වැල්ලවාය චාවකච්චේරිය සහ නානදන් යන නගරවලදී පසුගිය දා විවෘත කෙරුණා. ඒට සමගාමීව විල්ගමුව ශාකාව නව පරිශ්‍රයක ස්ථාපිත කිරීමද සිදු වුණා. තම ව්‍යාපාරික ශාකා ජාලය පුළුල් කරමින් LOLC සමාගම මෙම නව ශාකා ස්ථාපිත කිරීම සිදු කළා. LOLC 216 වන ශාකාව ලෙස උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ නානදන් ප්‍රදේශයේ ශාකා විවෘත කිරීම LOLC ෆයිනෑන්ස් සභාපති කොන්ඩ්‍රට් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට LOLC ෆයිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොන්ටි වර්ණකුල, ශාකා ජාල ප්‍රධාන ප්‍රසන්න කරදගොල්ල, උතුරු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ආරුමුගනාතන් ප්‍රාණවන් යන මහතුරුන් සමග රාජ්‍ය නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් රැසක් එක්ුණා. එම ශාකා විවෘත කිරීමට සමගාමීව යාපනයේ දිස්ත්‍රික්කයේ චාව කච්චේරිය නගර ශාකා විවෘත කිරීමද සිදු කෙරුණා. එම විවෘත කිරීම සඳහාද LOLC සභාපති ඇතුළු කළමනාකාරීත්වය සහ ප්‍රදේශීය ගනුදෙනුකරුවන්ද එක්ුණා. මුණ්ඩාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය LOLC ෆයිනෑන්ස් ශාකා විවෘත කිරීමද පසුගිය දාසේ සිදු කෙරුණා. වැල්ලවාය 35 බස්නතුම්පල ඉදිරිපිට ස්ථාපිත කර ඇති අභිනව LOLC ෆිනෑන්ස් ශාකා විවෘත කිරීම සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සහ ගනුදෙනුකරුවන් රැසක් මතය සිදු කෙරුණා. මෙලෙස LOLC ෆිනෑන්ස් සමාගම සිය ව්‍යාපාරික ජාලය පුළුල් කරමින් නව ශාකා ස්ථාපිත කිරීමට සමගාමීව විල්ගමුව නගරයේ පිහිටි LOLC ෆිනෑන්ස් ශාකාව නව ස්ථානයක ස්ථාපිත කිරීමද පසුගිය දාසේ වුණා. ලිසින් රන් ණය ස්ථාවර තැන්පතු ණය පහසුකම් සහ ඉදිරි කිරීම් කිනුම් ආදී සියලුම මූල්‍ය සේවා සැපීමට නව පරිශ්‍රයක ස්ථාපිත කළ විල්ගමුව ශාකාව සූදානම් බවද LOLC සමාගම නිවේදනය කරනවා. නව ස්ථානයක ස්ථාපිත කළ විල්ගමුව ශාකා විවෘත කිරීම LOLC ෆයිනෑන්ස් ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී යනික් ප්‍රනාන්දු, රන් ණය අංශ ප්‍රධාන නිශාන්ත ජයසේකරණ මහතුරුන් සමග මහියංගනේ සහ දියත්ත කණ්ඩියේ ශාකා කළමනාකරුවන් ඇතුළු ගනුදෙනුකරුවන් එක්ුණා. ගෝලීය ඩිජිටල් ගේම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීසා සමාගම සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කර 35 වසරක් ගත වීම පසුගිය දා සැමරුවා. සමරුවට සමගාමීව ලාංකික කාන්තා ව්‍යවසායකින් බල ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 13ක පරිත්‍යාගයක් සහිත වීසා ගවර්න්මන්ට් සොලූෂන් වැඩසටහනද හඳුන්වා දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ගෙවීම් කටයුතුවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ නවතම ප්‍රයත්නය ලෙස වීසා ගවර්න්මන්ට් සොලූෂන් හෙවත් VGS හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මෙලෙස VGS විසඳුම් රජය හා එක්ව හඳුන්වා දීමත් සමග රජයේ ගෙවීම් පද්ධති නවීකරණය කිරීම, ගෙවීම් සහ ලැබීමේ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය, වංචාවන් අවම කිරීම සහ ඩිජිටල්කරණයෙන් යුතු ආර්ථික රාමුවක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට වීසා සමාගම අපේක්ෂා කරනවා. ගත වූ 35 වසර තුළ ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමට වීසා ඉතා විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එම කාර්යභාරය පිළිබඳව ඇති සාධනීය සමරුම තවදුරටත් අර්ථවත් කරමින් ලාංකික සුළු සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකින් බල ගැන්වීම සඳහා උර දී තිබෙනවා. යනුව රුපියල් මිලියන 13ක මුදලක් ආසියා පදනම හරහා වීසා ගවර්න්මන්ට් සොලූෂන්ස් වැඩසටහන වෙත ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන තුළින් වීසා විසින් තෝරා ගන්නා ලද කාන්තා ව්‍යවසායකින් සඳහා අරමුදල් ලබා දීමට නියමිත වෙනවා. එට අමතරව නිපුණතා සංවර්ධනය, දැනුම හොමාරු කර ගැනීම, සහයෝගිතාවේ මෙන්ම ප්‍රයෝජනවත් මූල්‍ය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රයෝජන වීමටද අවස්ථාව ලබා දීමට වීසා අපේක්ෂා කරනවා. මෙම කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබුවා. මාධ්‍ය හමුව සඳහා වීසා ආසියා ශාන්තිකර කලාපීය සභාපති ක්‍රිස් ක්ලාක්, ඉන්දියාව සහ දකුණු ආසියා සමූහ කළමනාකරු සංදීප් ගොෂ්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වීසා කළමනාකාර අවන්ති කොළඹ ගියන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ුණා. ඌව පළාත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් අපනයන සඳහා යොමු කිරීමට ලංකා බැංකුව ඉදිරිපත් වෙයි. එවෙනුවෙන් වූ දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් බදුල්ල හෙරිටේජ් හෝටලයේදී පසුගියදා පැවැත්වුණා.
ඌව පළාතේ සිටින අපනයන ශිප්පය හා සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මෙන්ම අපනයන සඳහා උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් 60ක් පමණ මේ සඳහා සහභාගී වුණා. මෙහිදී නිෂ්පාදන අපනයන කිරීම සඳහා වන අවශ්‍යතාව සහ ඒට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැනුම්වත් කෙරුණා. වැඩමුළුව සඳහා ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සහයෝගය දෙක කරගෙනමින් වැඩමුළුව පැවැත්තුණා. පැමිණි පිරිස දැනුම්වත් කිරීම සඳහා ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක උපුල් දසනායක මහතා එක්ුණා. වැඩමුළුව ලංකා බැංකුවේ ඌව පළාත් සහකාර මහා කළමනාකාර අයිකේ නවරත්න මහතාගේ සංකල්පයක් මත ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා අංශයේ සහකාර මහා කළමනාකාර කේ.කේ. සුසන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. වැඩමුළුව සඳහා ඌව පළාතේ සියලුම ලංකා බැංකු ශාඛා නියෝජනය කරමින් එක් නිලධාරියෙක් පැගින්ද වැඩමුළුව සඳහා සහභාගී වුණා. ජාත්‍යන්තර සිංහ සමාජ 306B 1 සිංහ දිස්ත්‍රික්කයේ මේ වසරේ තේමාව වන අපි වවමු අපි බෙදමු යන අරමුණ සාර්ථක කරගනිමින් ගෙවතුව ගා සඳහා අවශ්‍ය පහසුකම් බෙදා දීමේ වැඩපිළිවෙල පසුකියතා ආරම්භ කළා. බෙල්ලන්තර සිරි සදාම් ආශ්‍රමයේදී ආරම්භ වූ අපි වවමු අපි බෙදමු වැඩසටහන තුළින් ගෙවතුව ගාවට අවශ්‍ය බීජ හා පැල වර්ග මෙන්ම පොහොරද බෙදා දෙනු ලැබුවා. මෙවැනි වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් මැදකොළඹ සිංහ සමාජය අපේක්ෂා කරනුයේ පවතින ආර්ථික අපහසුතාවලින් ඇතිවන ආහාර සඳහා බාධක දුරු කර ජනතාව නගා සිටීම වෙනවා. එමෙන්ම මෙලෙස බෙදා දෙන බීජ හා පැලමකින් ලබා ගන්නා පළදාව අන් අය සමග බෙදා ගැනීමේ ගුණාංගේ ප්‍රවර්ධනය කිරීම සහ අනෙකා දැනුම්වත් කිරීමද ඔවුන් අපේක්ෂා කරනවා. ශරීර සෞඛ්‍යයට හිතකර කාබනික ආහාර ද්‍රව්‍ය මෙලෙස ජනතාව වෙත ලබා දීමේ මෙම වැඩසටහන දීපව්‍යාප්තව විසිරිසින්න සිංහ සමාජ සමාජිකයින් 20,000ක පමණ පිරිසක් එක් කරගෙන ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද 306B 1 සිංහ දිස්ත්‍රික්කයේ විශ්වාසය පළ කරනවා. සිරි සඳහා මාස්ත්‍රමී අධිපති සමන්ත බද්‍ර හිමියන්ගේ අනුශාසනා මත සිදු කළ මෙම වැඩසටහන සඳහා 306B 1 සිංහ අධිපති බැසිලස් පීටර් ව්‍යාපෘති සභාපති සිංහ රවිසෝ කුමාර යන මහතුරුන් ඇතුළු සිංහ සමාජිකයින් රැසක් එක් වුණා. වාසනාවේ විශ්වාසය රැකගනිමින් NLB තවත් ජයග්‍රහකින් පිරිසකට ත්‍යාග ප්‍රදානය කරනු ලැබුවා. 2023 වසරේ මේවනේට සුපිරි ත්‍යාගලාභීන් 63ක් බිහි කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත්ව සිටිනවා. එම ජයග්‍රහකින් අතරට මෙවර එක්වන වාසනාවන්තයින් 26 දෙනෙක් වෙත මොටරතයක් යතුරු පෙදිය ඇතුළු රුපියල් 3,50 ලක්ෂයකම මූල්‍යමය ත්‍යාග බෙදා දීම NLB ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. ත්‍යාග ප්‍රදානය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීරසි යාපා අභිවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදු වුණා. මේ අවස්ථාව සඳහා සාමාන්‍ය අධිකාරී නීතිඥ හසිනී ජයසේකර මෙනවිය ඇතුළු කළමනාකාරීත්වයද එක්ුණා. ලකී 7 පළමු දිනුම් වාරයේ මෝටර රථය හිඟුරාණේ BA සුගත් ආනන්ද මහතා විසින් දිනාගත්තා. මහජන සම්පත ජයකින් 5189 වන වාරයේ යතුරු පැදි ජයග්‍රහකයන් ලෙස ගිලිඔය VI ලාල් මහතා සහ කල්මුනේ AR නිජාමුදීන් මහතා ජයග්‍රහණ ලබා ගත්තා. එබුත සමගින් අදට නියමිත බිස්සින් බ්‍රීෆ් මිනිමාවට පත් වෙනවා. අපි ලබන ඉරිදාත් සවස 5ට හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා සම්මට සුබ සතියක්. අයිබෝවන්.